ഓക്ക് കേട്ടി പ്രാസ്നോടെ ആ പേപ്പറൊക്കെ നീ ഇത് എന്ത് ഗാന ഇത് नहीं मैं नहीं 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 अभी हाजिर हूँ सर, मैं केटी प्रश्न का ओ मैं कने में मिस नाम मेरी प्रश्न है तीन में मैं प्रांति प्रांतर एक अक नहीं थे अंतिम तो आंतर एक आते हो ना अभी तक कॉपी में रूल पे कड़ा बड़ा बनाने में ये मी पेपर है दम एक डाउनलोड कर ला कारु हरी दान अभी नहीं बनाने लेने में का क्या देखिए ना नहीं का तमाई ओ एक तमाई तो वही तीन में राइट ओगी भी आंदीन द टीचला ओका हदा अगन ओगी भी आंदीन द අපේ හැමෝම සූම් කරන්න පුළුවන්ද? එතකොට ප්‍රශ්න ටික නම් පේන්නේ නැති වෙන කම නැද්ද? ඔහොම කියන්නකෝ වගුව ලියා ගන්න. ඔහොම අපේ ආම්දුර ඔහොම තියන්නකෝ. අනේ අපේ ජනක සර් මේ මේකේ මේ 2014 පේපර් එකේ අපි පේපර් එකම කරමුකෝ සර් මේ 7 8 9 කියන එක ඔක්කොම කවර් වෙනවා සෙට් ලකුණු ඒ ටික ඔක්කොම කවර් වෙනවා මේකෙන්. අපි ඒකම කරමුද? දැනට නම් නම් පටන් ගමු ඔව් අපි දැනට නම් පටන් ගමු ඔහොම හරි ඔව් එහෙම කරමු හරි හරි බොහොම ස්තුතියි මේ පේපර් එක 2021 ද 19 ද 14 14 14 14 පේපර් එක මිස් කෝපි ගෲප් එකට දාලා ඇති පහයිනේ මිස් 7යි නේද? ඔව් මිස් එතකොට ප්‍රස්තාර කොලේ 7 ගත්තට කමන මම ප්‍රස්තාර කොලේ යන්දින්නේ. ඇන්දාම දැන් මම ඕ ඈ 7න් 7ට. ආ. එතකොට මිස් දැන් මේක අර පහ මම දන්නේ නැහැ. එතකොට මේ පහෙන් පහට දැන් මේක අර නිල් ඉඩ තදේට වැඩිලා තියෙනවා නේද? එහෙම ගැටලුවක් නැහැ නේද මිස් 7? මන් දන්න තරමින් හතක්වත් මේවද මා ගත්තේ නැත්නම් අපිට හරියට ගන්න බැහැ නේද? ඔව් හරියට එන්නේ නැහැ නේද? ඔව් ඒක තමයි දැන් හරියට ආවේ නැහැ මට මේ Q අර Q3 ගන්නකොට නැත්නම් එතන ගැටලුවක් එනවා. සූත්‍රයට ආදේශ කරලා ගන්න බැයිද එතකොට? අතරම මාත්‍රේ ඇස්රෙන් නේද හොයන්න කියන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ වක්‍රය ඇස්රෙන් හොයන්න කියලා. හරි මිස් හරි. කන් අර කනා බලලා ප්‍රස්තාරකොළුවේ නෙමෙයි හරියටම ඇඳපු කෙනෙක් හරීම විස්තරේ දෙන්න ඕන මම මට ප්‍රස්තාරකොළ යන්නේ නැති හින්දා මම මෙහෙම ඇඳුවේ නේ මට අර නේවි එකෙන් කෝල් එකක් ආවා සමහර විට ඔයාලට ඒක අපහසුතාවයට පත් වුණා නම් සෝරි අර ආරෝ ප්ලාන්ට් එකේ ප්‍රශ්නෙකට කතා කරේ
මේ 21ක් වාගේ ආසන්න ගණන 20 18 19 20 21 අතර වාගේ එන්න ඕන. හරියටම 21යි සර්. 21ක් වෙනවා. හරියටම 21යි නේ. හවු සර්. මේ තිමිර මල්ලි හිරන් මල්ලි කීයද ආවේ මේ Q3 63යි 5ද? මට 61.8ක් 61.8යි. අනිත් එක 41.8යි. විතාවස Q1 41.5යි Q3 62.5යි. එතකොට IQR 21යි. කොහොම හරි මේ මටත් ආවේ මේ විදිය. 63.5ක් මට ආවේ මේ Q3 අරක Q1 42.5යි. එතකොට 21ක් ආවේ. මට තිතට ඕන මේක අනිත් අයට කියලා දෙන්න හින්දා තිතටම ඕනයි මේ තිමිත් මේ කවුද? සර් මේ හිරන් මල්ලි මිර මල්ලිගේ එක තමයි හරි. සර් එතනදී සර් මේ මං ගත්තේ අර දැන් කොටු 10කට හරි එතකොට පරතරය 7යිනේ තියෙන්නේ ඒකේ කොටු 10කින් ගත්තේ එතකොට එක කොටුවකට 0.7ක් වෙන විදිහට තමයි එතකොට එන්නේ අප්පච්චි ඔය එහෙමද ගත්තේ මං එහෙම හදලා තමයි ගත්තේ එහෙම හදලා අරක වැඩි කරා සර් එහෙම නැත්නම් කොටු 14ක් එකකට ගන්න මල්ලි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ එකක් අඳිනකොට අපි ඩබල් ස්කේල් ගන්න ඕන නැත්තම් කොලේ පුරා ව්‍යාප්ත වෙන්නේ නැති හින්දා කොටු 14කින් එක යුනිට් එකක් 14කින් එකක් උඩටත් එහෙමයි 100 බෙදන්න සර් එහෙම ගත්තත් අර මේ මේක මදි වෙ මොකක් හරි අවුලක් එනවා මම කියන්නේ ප්‍රශ්නයක් එනවා ඒකේ එයි දා හැබැයි 7කට ගත්තා නම් අඳින්න පුළුවන් නේ මං අර කොනටම ගත්තා ඉතින් 7ට ගත්තොත් ඇකිලෙනවනේ මල්ලි ඇකිලෙනවා එතකොට ගන්න පුළුවන් මං එහෙම නෙමෙයි අර කෙලින්ම මේ 10 10 ගත්තා ඉතින් 10ක් ගත්තා කොටු එකක් දාන්න මම සර් හරි 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 අපේ ටීචර් කෙනෙකුට පුළුවන් නම් ඩබල් ස්කේල් අරගෙන ඇඳලා දාන්නකෝ. ප්‍රස්තාර කොලයක් තියෙන කෙනෙක්. සර් 10ෙන් 10ට ගන්න බැයිද? 10ෙන් 10ට කියන්නේ පරතරේ 7යි ඉන්නේ. එහෙනම් 7ෙන් 7ට ගන්න ඕන. 20යි 5යි 27යි 5යි අතර 7යිනේ තියෙන්නේ. 27යි 5යි 34යි 5යි අතර 7යි. එහෙමනම් ඩබල් ස්කේල් ගන්න 14 14. අපිට දෙන්න ඕනේ 10 14 එකට 10 නැතුව 4ක් වැඩි කරන්න. තව 4ක් වැඩි කරන්න එක යුනිට් එකකට. සර් අපිට දුන්න නෝට් එකෙන් 10ෙන් 10ට නේද තියෙන්නේ. ඒ උඩටනේ සර්. මේ ඔව් සර්. උඩට සර් 10ෙන් 10 ගත්තට වැරදි නෑ නේ. වරදින්නේ නෑ අරක හොයන්න අමාරුයි. නෑ 10ෙන් 10 තමයි ගන්න ඕන. ඒක දැන් උඩට ගන්නවා අපි කොටු 7 මේ 14කට 10යි. ආය 14ක් ගිය තැන 20යි. ආය 14ක් ගිය තැන 30යි. එහෙම ගන්න ස්කේල් එක ගන්න. සර් මම මැඩම්ගේ ක්‍රමයට ඇන්දේ. යා කළා. මමත් එහෙමයි යන්නේ. හරි හරි. අපි හදන අය ඉන්න හින්දා අනිවාර්යෙන් එක්ස්ප්ලেইন කරනවා වගේ ඉඳන් එක්ස්ප්ලেইন කරලා දෙන්න. තව හදන්නකෝ තව විනාඩි 5ක් විතර අරගෙන හදන්නකෝ. නම් දැන් කොහොමද මේ වගුව හදන්නේ? ඔගිවිය අඳින්න නම් අපි සාමාන්‍යයෙන් ඉහළ සැබෑ සීමාව ලකුණු වල ගන්න ඕන. අනිත් එක තමයි ඔගිවියේ අපි එක පාටාංකයක් මූල ලක්ෂයට x අක්ෂයට මේක සමපාත කරන්න ඕන හින්දා එක පාටාංකයක් ඉදිරියට ගන්න ඕන. ඒක අපේ මේ සැබෑ සීමාවේ ලෝව වැලියු එක
දැන් අපි සැබෑ සීමාව ඉස්සෙල්ලා හදමුකෝ රියල් ලිමිට්ස් ටික ඒ කියන්නේ සැබෑ සීමා ටික වගුවේ හදනකොට 20යි 21යි කියනවනම් 20.5යි 27යි කියනවනම් 27.5යි දැන් මම නම් ඒකට වෙනම පේලියක් ගන්නෙ නෑ මම කරන්නේ එහා පැත්තට පැන්සලෙන් දා ගන්නවා 21යි 5ක් මෙතන 27.5 27.5 34.5 ඒ පේලිය විතරක් වැඩි වෙන්න ලියනවා මට අඩු වෙන පැත්ත වැඩක් නැති නිසා නමුත් විභාගෙට ඒක අනිවාර්යෙන් අපි ලියන්න ඕන RL එක ලියන්න ඕන එතකොට ටීචර්ලාට ඇවිල්ලා ඇති 20.5 25.5 35.5 34.5 35.5 41.5 55.5 62.5 69.5 76.5 83.5 කියලා. එතකොට අපිට ඕකෙදි දැන් සමපාත කරන්න නම් අපි පහළ සැබෑ සීමාව ගන්න ඕනේ පළවෙනි පාඨාංශයට. අපි ගන්නවා x අක්ෂේ ලකුණු කරනවා 20.5 ඊළඟට ගන්නවා ඉහළ සැබෑ සීමාව සම වෙනකම්. 27.5 34.5 48.5 58.5 55.5 62.5 69.5 ඔන්න අපි x අක්ෂේ ලකුණු කරලා ඉවරයි. මේක ප්‍රස්ථාර කොලේ ඔයාලට ඉඩ තියෙනවා නම් කොටු දැන් පරතරයේ 7යිනේ. එතකොට ඩබල් ගන්න 14ක්. කොටු 14ක් එක යුනිට් එකක්. ආය 14ක් ගිය තැන එක යුනිට් එකක්. කොයි විදියට ඕනනම් ගන්න නැත්නම් 10න් 10ට ගන්න ඕන ක්‍රමයකට ගන්න. එකමාර ගුණයකට ලොකු කරලා ගන්නත් පුළුවන් කෙනෙකුට. උඩට යනවා. සාමාන්‍යයෙන් මේක උඩට යන්නේ 100ට 100 විතරමයි. cumulative frequency මේ percentage එක ඒ කියන්නේ මොකද්ද සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශතය උපරිම යන්නේ 100ට 100යි. ඒ හින්දා 100ට යන්නේ 10 මේ 10 10 බෙදා ගන්න. බිඳුව 10 20 30 40 ඒ විදිහට බෙදා ගන්න. එතකොට ඔන්න එනවා අපිට අක්ෂ දෙක. ඊට පස්සේ පළවෙනි අක්ෂේ අපි පටන් ගන්න ලකුණු සීමාව 21 27 ඒ කියන්නේ 20යි 5 27යි 5 න් පටන් ගන්න. එහෙනම් අපිට බින් ඈ මේ ඉතරයි. හා 21 20යි 5 දක්වා බිඳුවේ ඉඳලා පරතරයේ 7ට වැඩිය වැඩියේ හින්දා අපිට අනිවාර්යෙන් ප්‍රස්ථාරයේ හකුලවා දක්වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ලක්ෂ ටික ලකුණු කරලා ඔගිවිය පැන්සලකින් රූල තියලා ලකුණු කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා S අකුරේ හැඩයක්. මේ හැඩේ ඊට පස්සේ ප්‍රශ්නෙට අපේ අහනවා ක්වාටයිල් දෙකේ අන්තර් චතුස්තක පරාසය. ඒ කියන්නේ අන්තර් චතුස්තක Q25යි Q75යි P25යි P75යි කීයද කියලා අහන්නේ. අතර වෙනස. එතකොට P75 ගන්නවා අපි කෑ ගන්න. 100ට මාක් එකේ උඩට යන y අක්ෂයේ උඩට 75 තැන ලකුණු කරලා ඒක ඔගිවියට වදින තැන අරගෙන ඒකට අදාළ ලකුණු හොයාගන්න. ඊට පස්සේ 25 P25 එකත් ඒ විදිහටම ලක්ෂයේ හැප්පෙන තැන ගන්න ලකුණු ලක්ෂය. එහෙම නැත්නම් x අක්ෂයට සමපාත වෙන තැන ඔගිවිය හරහා ඇවිල්ලා. ඊට පස්සේ වැඩි එක Q3 Q3 එකෙන් Q1 අඩු කරන්න. එතකොට ඔයාලට එනවා අන්තර් චතුස්තක පරාසය. ඒක තමයි ගානේ අහන්න. Q3 Q1 හොයාගත්ත හැටි ප්‍රස්ථාරයෙන් කියන්න උපසම. ප්‍රස්ථාරේ ටීච Q3 කියන්නේ මොකද්ද? 75 යගේ. Q2 කියන්නේ 50 යගේ. Q1 කියන්නේ 25 යගේ. එතකොට මේ 100ක් නේ උඩට තියෙන්නේ. Y අක්ෂයේ ප්‍රස්ථාරේ බලන්නකො 100 දක්වානේ අපේ තියෙන්නේ. එතකොට 100ෙන් 4න් එක කීයද? 25යි 100න් 4න් එක 25යි ආ 25 තියෙන තැනින් ඉරක් ගහනද ඔගිවිය කැපෙන්න ඔගිවිය ළඟට එනකම් ඔගිවියට හැප්පෙනකම් 25 ඉඳලා ඉරගෙන්න x y අක්ෂයේ ඉඳලා ඔගිවියට හැප්පෙන්න ඉරක් ගන්න සරල රේඛාවක් ඊට පස්සේ බලන්න ඒ ඔගිවියට හැප්පුණු තැන පල්ලැහැ x අක්ෂයට කීයෙන්ද තියෙන්නේ කියලා එතන ටීචර්ටේයි 41යි 5ක් 40යි 5ක් ඒ ආසන්න ගානක් හරියටම මට කියන්න බෑ මම ප්‍රස්ථාර කොලේ ඇඳ නැති හින්දා
මේ Q3 කීයද 61.5 ද 61.5 65 වගේද පුළුවන් මට 63ක් ආවේ 63ක් නම් යන්න බෑ මේක 61 62 ගානක් විතර වාගේ එන්න ඕන अंतस्चतुष्टक परासे එතකොට දැන් මේ ප්‍රස්තාරයේ ඒකේ අර මේ තියෙන්නේ මොකක්ද අර 5.5 නේ එන්නේ නේද 100ට එතකොට ඒකද 27.5 ඔය ලකුණු කරලා තියෙන එතනින් එහාටද එහෙමද ලකුණු ගන්නේ මට ඒක පැටලිලා නේ තියෙන්නේ අපේ ටීචර්ට මාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. ආරයිට්. දැන් ටීචර්ගේ ප්‍රශ්න කියන්නකෝ. සර් දැන් මේකේ ඉස්සර වෙලාම එන්නේ අර 20.5 කියන තැනනේ. එතකොට ඒකට අපි අර ප්‍රතිශතය ඇවිත් තියෙන්නේ 5.5 නේ. එතකොට දැන් ඒක ඒක නේද මේ 27.5 උඩ ලකුණු කරලා තියෙන්නේ. क्यूमुलेटिव फ्रीक्वेंसी एक पहाई दशम पहा ईलांगे के टे ईलांगे के हम हमे याना कोटा आवश्यक ने के टेंडो ना सी ए टे सी है हरे सर हरे दम पहले आज इट पास से यार प्रस्तारे समपात कर गाने पे नेता उड़ने ही टीन ने केली मार के बिंदु लाख मूल लाख से थी ये लाइक टे याकरन ऐच्छर है तो उड़े बिंदु टे भाई नो एक गाने ने किरी मट्टा अदाल वेनी नेती हिंदा वार दिन ने प्रस्तारे डिस्प्ले कर අනේ මගේ ෆෝන් එකේ සද්දය අඩු වෙලා මට ඇහෙන්නේ නෑනේ. ජනක සර් පොඩ්ඩක් මේ මම මෙහෙම නෝට් එකේ ලියලා තියෙනවා සර්. ඉහළ සැබෑ සීමා ලකුණු කළ යුතු අතර පවතින පන්ති පාන්තර ගන්ට වඩා එකක් වැඩියෙන් x අක්ෂය බෙදාගත යුතු වේ. වැඩිපුර එකක් සිටිනසේ x අක්ෂය බෙදා ගනුයේ පහළම පන්ති පාන්තරයට පහළින් එක් පන්ති පාන්තරයක් උපකල්පනය කෙරෙන බැවිනි සර් මේක අදාළ අර ඉස්සල් එකටද? හරි ඉස්සල්ලා එකට. ඔගිවියට තියෙන්නේ y අක්ෂයේ මගින් සිසු නියෝජනය කරන ප්‍රතිශතයක් විදියට නියෝජනය කරන්නේ y අක්ෂයේ CF ප්‍රතිශතය සමුචිත සංඛ්‍යාත ප්‍රතිශතය ලෙස ඉහළට නිරූපණය කරන උඩට යන අක්ෂය. ඒ හින්දා ඒක කොටස් මේ උපරිම යන්නේ 100යි කොටස් 10කට බෙදන්න ඕන. x අක්ෂයේ නියෝජනය කරන්නේ පන්ති පාන්තරවල ඉහළ සැබෑ සීමා. මේකෙදි වක්‍රයේ මනා නිමාව සඳහා වක්‍රයේ ආරම්භය x අක්ෂයට සමපාතකරනද පහළම පන්ති පාන්තරයට පහළින් එක පන්ති පාන්තරයක් උපකල්පනය කරනවා. එහෙම තමයි තියෙන්නේ. හරි සර් මේක අදාලා අපි ඊ හතර රුපියකට නේද සර්? ඔව්. අනක සර් අන්තර් චතුස්සක පරාසය කීයේද දන්නේ? ආවේ?
විසි එක ආවේ විසි එක හරි සර් මෙතන අක්ෂ ලකුණු කරනකොට Y අක්ෂය P අගය X අක්ෂය P R අගය කියලා ලකුණු කරාට කමක් නැද්ද Y අක්ෂය P අගය හරි ඉතින් P අගය කියන්නේ මොකද්ද percentage එක PF percentage එක කියලා ගන්න මේ පැත්තට අනිත් පැත්තට ලකුණු ළමයින්ගේ ප්‍රතිශතයට සර් ඔව්ටි සර් Y අක්ෂයේ ලකුණු කරද්දී දැන් 20.5 සහ 27.5 අතර තියෙන්නේ 5.5 නේ ඔව් එතකොට දැන් 27.5යි 34.5 අතර තියෙන්නේ 14.4යි එතකොට සර් කොහොමද හරියටම මේ දැන් අපිට ගන්න අමාරුයි නේද එතන ප්‍රශ්නයක් තියෙනවද දාහතරයි දශම හතර ලකුණු කරද්දි සර් දාහතරයි දශම පහට ටිකක් පහලින් ලකුණු කළාම මේක ගැටලුවක් නැද්ද මිසෝක පූර්ව සංඛ්‍යා වලට වටේලා ගන්න කියලා මුලින් කතා කරද්දි කිව්වනේ මුලම අපි ඩිස්කස් කරද්දි ආ එතකොට 14.4 නම් 14.5ට ගන්න ඕනේ නේද මිස් 5ට 5ට අඩු වින්දා අපි අර අර වට යන්නේ 14ට ගන්න එහෙම ආ හා හා සෝ එහෙම පුළුවන්ද? එහෙම නම් බෑනේ. සෝ එහෙම බෑ නේද? අපි ඒක ප්‍රස්තාර කොලයක් ඉන්නේ ඇයි? ඒක ප්‍රස්තාර කොලයක් භාවිතා කරන්නේ ඒක හරියටම ගන්න ඕන නිසානේ. ඔව්. මේකෙදි වට යන්න බෑ සර්. මේක හරි සංඛ්‍යාවම ගන්න ඕනේ. මොකද්ද ටීචර් කිව්වේ කොතනද පරතරේ ගානක් කිව්වේ ටීචර් දැන් සර් x අක්ෂයේ ලකුණු කරන් යද්දී 7න් 4 බෙදා ගත්තාම අපිට එතන ගැටලුවක් වෙන්නේ නැහැ නේ දැන් ප්‍රතිශත පැත්තේ ඉහළට යද්දී දැන් 20.5යි 27.5යි කියනකොට දැන් 5 10 15 කියලා ගත්තොත් 5.5 ප්‍රතිශත පැත්ත 20 20 ගණන් එන්නේ නැහැ නේ 10 20 30 40 100ට නෙන්නේ ප්‍රතිශතය समुचित ඔයා 30 පළවෙනි එක ලකුණු කරනවා 20.5 අතාරිනවා 27.5 ලකුණු කරනවා 5.5 27.5ට රූල තියලා උඩට 5 හමාර කියන කොටුව දැන් 10කට බෙදෙනවනේ මේ පළවෙනි එක සෙන්ටිමීටර් ඔය තනි කොටුවකින් බෙදෙනවා නම් ඒ කොටුවේ කොටු තියෙනවනේ ටීචර් කොටු 10කට බෙදලා තියෙනවනේ ප්‍රස්තාර කොලේ ඒකේ 5 හමාරෙන් රූල හරහට තියලා ඒක ගේන්න මේ මෙතන 27.5 කැලින් එතෙන්ට ලකුණු කරන්න ඒ තිත එතන තියාගන්න එතකොට සර් 14.5ට ඒ රූල ගේන්න ඔව් 14.4 වෙද්දී 14.4ටත් ඔයා ඊට පස්සේ අතන 10යි 20යි අතරනේ 14.5 හිටින්නේ එතකොට එතනත් කොටු ටික 10යි 20යි අතර 10කට බෙදෙන හින්දා එතනින් 10 ඉඳලා කොටු 4ක් ගණන් 4 හමාරක් ගණන් කරලා ඒක හරහට ගේන්න. ඒක 34 හැප්පෙන තැනට රූල් දෙකක් දෙපැත්තෙන් තියාගත්තා නම් හරි. එතකොට ඒ හැප්පෙන තැන තිත තියන්න. හරි සර්, හරි, thank you. සර්. Excuse me sir. අනේ මේ කවුද මේ හිරන් මල්ලි හරි තිමිර මල්ලි හරි බලන්න මං මේ ඕෆ් වෙලා මේ ලොග් අවුට් වෙලා ආයෙ ලොග් වෙනකම් මගේ සද්ද නැතුව ගියා
Excuse me, sir. मैं ये तो कोटा में सामुचित प्रतिशत संख्या आता ठीक है मैं वाग्वेदी अनुविधि है तो पूर्ण संख्या वाले टे वाटे अलग अत्ता हमें वैराटी था मामना वाटे अलग अत्ते भी इसमें ऐसा हमारे क्या दिन ना अपुन करने की हम कर दे रहे हैं एक गांठ ने दिन सीए टर ऐसा हमारे मैदिंग अपुन करने ना समुचित संख्या दशम संख्या त्यागन मम गिहेलोट सी ऐ दशम बिंदु एक अंतिम नोसल का उपरीम वैल्यूनाट අනුවට 23 නම් 100ට අනුවට 13 නම් 100ට අනුවට 5 නම් 100ට ඒ විදිහයි හදන්නේ 90කට බලන්න එතන ඒ ශිෂ්‍ය සංඛ්‍යාවට cumulative frequency එකට තමයි ඒ කියන්නේ සමුච්චිත සමුච්චිතද CF කියන්නේ ඔව් සමුච්චිත සංඛ්‍යාතේට අදාළ එක මෙච්චර නම් 100කට කියලා තමයි එතන මේ ප්‍රතිශතය හදාගන්නේ අපි එතකොට තමයි 100ට 100ට එන්නේ ඒක වටේලා ගන්න යන්නේ අපේ අට බෙදීම 90 වැඩි කිරීම 100 එහෙමද දෙවෙනි එකේ ඉන්නේ මචං හරි එහෙම ගන්න පුළුවන් ඒක කොහෙන්ද යන්නේ මෙතන මෙහෙම දශම ගානන් එන්නේ එහෙම නෙමෙයි එන්න ඕන අර අනිත් තීරුව ගන්න සර් අර මේ සමුජේ සංඛ්‍යාත තීරුව ආ අන්න ඒක අරගෙන කරන්න 85 බෙදීම 90 වැඩි කිරීම 100 85 90 න් බෙදලා ගන්න අට නෙමෙයි ගන්න සංඛ්‍යාත තීරුව අනිත් ගණන් වල ගත්ත සංඛ්‍යාත නේද සංඛ්‍යාත තීරුව නෙමෙයි සංඛ්‍යාතේ මේකේ cumulative frequency සමුච්චිත සංඛ්‍යාත එකතු වීගෙන යන සංඛ්‍යාතේ මේකෙන් ගන්න අනිත් ගණන් වල එහෙම නෙමෙයි ගත්තේ අන්නේ ඒ තැන් අපේ හාමුදුරුව හරි සර් හරි ඒ හදන ක්‍රමයේ එතන දාගන්න දැන් CF හොයන හැටි දැන් මෙතන හොයා ගන්න බෑනේ දඩබඩ ගාලා ඒ හින්දා අපේ මේ සර් හරි හාමුදුරුව හරි එතෙන්ට දාන්න මේක හැදෙන ක්‍රමයේ CF එක CF ප්‍රතිශතය මා මේ තියෙන තැන සමුච්චිත සංඛ්‍යාත ප්‍රතිශතය එන්නේ 90කට 90 නම් වැඩි කිරීම 100කට සමානයි 100යි කියලා දාගන්න. එතකොට දෙකක් විතර එහෙම දාගත්තාම කොහොමද මේක ආවේ කියලා හිතා ගන්න පුළුවන්. ඔන්න හදලා දාලා තියෙනවා වගුව. සර් ප්‍රස්තාරය අඳිද්දී සමුච්චිත ප්‍රතිශත සංඛ්‍යා ටික වටේලා ගත්තාම ගැටලුවක් නැද්ද? අනේ ටීචර් මට ඒක නම් වටේ පුවම් වරදිනවනේ සර් මේ මම ගත්තේ වටයන් නැතුව තමයි ගත්තේ එතකොට මට අවසානයේදී ආව අර දශම සංඛ්‍යාවත් දශම සංඛ්‍යාව මන් දෙකකට හැදුවේ එතකොට එනවා අවසානයේදී 100.1 කියලා අර x 100.1 කියන එක මම අතෑරලා දැම්ම ඒ කියන්නේ දශම 0.1ක් නෙදෙන්නේ පැහැදිලිවම දීලා තියෙනවා සමුච්චිත සංඛ්‍යාතේ නැත්තම් තිබෙනමල්ලි අර විදියට ගන්න එපා මොකද මේ 100.1 කියන්නේ 100 පැනලා 100 පයින්නම බෑ සමුජ්‍ය 100 ප්‍රතිශතය වම්බ 100.01 කියලා එකක් එන්න බෑනේ 100 න් නවතින්න ඕන ඔව් ඒක තමයි
එතකොට දෙනවා ගා 9.9999 පුළුවන් හැබැයි 100 පයින්න බෑ ඒර 90 බෙදීම 90 ගුණ කිරීම 100 කියලා ගත්තොත් ගානට 100 එනවා කිසි ප්‍රශ්නයක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ ප්‍රස්ථාරයට දාන නම මොකක්ද ශිෂ්‍ය කණ්ඩායමක් සිංහල විෂය සඳහා ලබාගත් ලකුණු ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක සමුචිත ප්‍රතිශතක සංඛ්‍යා වක්‍රය වැරද්ද සර් අපි මෙහෙම ලිව්වා ශිෂ්‍ය කණ්ඩායමක සිංහල විෂයට අදාළ ලකුණු වලට ගොඩ නැගූ ඔගිවිය අදාළ ලකුණු වලට අනුව ගොඩ නැගූ ඔගිවිය සර් ඔතන ශිෂ්‍ය කණ්ඩායමද නැත්නම් අපි කියන්නේ සිසුන් 90 දෙනෙකු කියලාද ශිෂ්‍ය කණ්ඩායමක් කිව්වත් කමක් නැහැ සිසුන් 90 දෙනෙකුගේ කණ්ඩායමක කියලා කිව්වත් කමක් නැහැ සිසුන් 90 දෙනෙක් 92ක කියලා කිව්වත් කමක් නැහැ හිරාන් සර් ඔව් කියන්නේ මිස් මේ සර් මේ දැන් ප්‍රතිශත සමිතිත සංඛ්‍යාතය ආසන්න සංඛ්‍යාවට වටයලා ගත්තොත් ගැටලුවක් නැහැ නේද दशम पहाने Q3 වලට 62.5 ගන්න බෑ නේද? අර මම දැක්ක දාලා තියෙනවා. 76.6 76.6ට ඇවිල්ලා තියෙන්නේ 62.5. ඔව්. එතකොට 75ට ඊට අඩු වෙන්න ඕනේ. ඊට අඩු වෙන්න. මේනම් ඊට කොටු මෙහෙන් ආවේ. මොකද්ද සර්? මගේ ඊට කොටුවක් මෙහෙන් ආවේ. दसपगा सिंगल विशेट अदाल लखनु वलट गुड नेगू ओगिविय सिंगल विशेट लबागत लखनु वलट अदाल गुड नेगू ओगिविय සර් 90යි නේද 90ද 92ක්ද 90යි 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 දරුවන් 90 දෙනෙකුගේ සිංහල විෂයට අදාළ ලකුණු වලන ඔගිවිය ප්‍රශ්න චුට්ටක් දාන්නක සර් ප්‍රශ්න පත්‍රයේ අන්තිම ප්‍රශ්න චුට්ටක් ආයි प्रश्न डिस्प्ले कर लो
पेपर पोते तीन आये टे एकासी ये पास्से नी पिटू वागे तीनों से एकासी ये पास्से नी पिटू टे पेरा पिटू मैं तो ये ती पेपर पोता अने ना टीचर पेन आने दे ओ सर हरी पेन ने पेपर के पेन आते सर शेयर वेलाती है ना मैं सर शेयर वेलाती है ना नहीं पेन नहीं एक बार तो मैं अनुकोटस तूने तो हम पीले तुरंत मैं हैदली हो रही है ना सर तो ये एक लोगों मारो हम दोनों ने पेपर का पेन नहीं इन्हें तो राजा कराना तो मैं कर पुकार रहा नहीं थे मैं आई डाला थी कलेक्टने थे ओह ठीक है तब गाना दूंने नहीं कराना दें हरी आपे हम दोनों जाने के से तब गाना ना दूंना दे कराना නෑ මිස් නෑ තාම නෑ අපි අර කලින් ගානෙම තමයි ඉන්නේ හරි සර් thank you මේ සම්තර චතුර්ථක පරාසය එතකොට 22යි නේද එන්නේ 21 21 ටීචර් 21යි මිස් Q3 කීයද ආවේ ටීචර් ඉරන්සර් කියන්නකෝ මිස් මේ Q3 නම් Q3 ගත්තේ මම 62යි Q1 ගත්තේ 41යි එතකොට ඒ දෙකෙන් අඩු කරාම 21යි ආවේ මම හැබැයි ප්‍රස්තාර කොලේක නෙවෙයි මිස් ඇන්දේ සාමාන්‍යයෙන් මම ඇන්දේ මේ මිස්ලා කියපු ගාමනම මට අවිල්ල තියෙනවා එතකොට මම සාමාන්‍ය තනි රූල් කොලේක ඇන්දේ හිරන්ස මට ආවේ 61.5යි 46.5 එතකොට ඕ වගේ වුණාම සර් ලොකු අපිට ගැටලුවක් වෙනවද නේද නෑ මිස් 61.5යි 46.5 ආ මිස් ඒ කියන්නේ මිස් ප්‍රස්තාර කොලේක දැන්ද ඔව් ගැටලුවක් නෑ එහෙනම් හරිනේ ओ हरी मिस मेगन वागे यार पुड़ा क्या हम यहाँ ऐंड पुलवा में माम पोड़िए टेंडे में पोते अनिको में मामना सारा समुच्चित संख्या आते में गाते नांग आरा प्रतिशत गाते नांग दशमस्थान देखा कट हमें एक टम जानकर से एक मटर आप हो वाम बैलुवा में हरी एक टम सीए ना गेटर लुक ने सीए ना नांग हरी ओके ओ मामा दशमस्थान देखा कट है दे ඒ විදියට අරගෙන ගිහිල්ලා අවසානේ 100 එනවා ඒක හරි මං සර්ටි කිව්වට පස්සේ මං නැවත ආපහු බැලුවාම 100 එනවා සර් හරි සූත්‍රයට දාලත් බැලුවා හරි 21.6 එනවා ප්‍රස්තාර කොටක් දානකෝ එහෙමනම් සර් අපි වටයලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ දැන් මම ප්‍රස්තාර කුලේ වටයලා අරන් තමා සමුචිත ප්‍රතිශතක සංඛ්‍යාව හැදුවේ එතකොට මට ආවා මේ 21.5ක් එහෙමනම් අපි අර ආසන්න අගයට වටයලා සමුචිත ප්‍රතිශතක සංඛ්‍යාව දැන් තිමිරස කිව්වා වගේ එහෙම කරාමවත් අපිට මේ අර උත්තර එනවා
අපේ හාමුදුරුවෝ නේද? අහ එක්සගේ කතරි අපි මේ සර් මේ නෑ සර් කෙනෙක්. පස්තරයනේ එක්සගේ දන්නේ අපේ සර් මේ ලකුණු වල 77 83 එකතු කරලා දෙකෙන් බෙදන්න. මැද ලකුණ එක්සගේ කියක්. හරි සර් මේ මැදක් අඳින විදිය පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔව් ප්‍රස්තාරය අඳිනකොට आरंभक लक्ष्य पहल सबै सीमा गंड प्रस्तार समपात कर गंड मे एक साक्षेट इतकोटे लकन कर අනේ මේ අපේ සර් කෙනෙක් කවුරු හරි ප්‍රස්තාරය ඩිස්ප්ලේ කරන්නකෝ සර් මේ වගේ දාගේ ගන්න ඕනේ කිරන් සර් කියන්නේ මිස් සර් දැන් කිව්වේ 100 ආවයි කියලා ප්‍රසත් తీරුවේ කොහොමත් 100 එනව නේද ඇයි එන්නේ නැතුව යන්නේ අපි අනුන් दशम बिंदु आई बिंदु आई नोट मम मे अरे हेम उठेला मम दशम स्थान देख वटे हुआ අර කෙලින් මාතන්ට සමුචිත සංඛ්‍යාතයේ ප්‍රතිශතය ගන්න පුළුවන් නම් හරි ඒක හරි මම නැවත ඒක හරි කියන්න ඕන ඔව් හරි හරි මම ඒකයි බැලුවේ හරි හරි මිස් සර් ජනක සර් ඔව් ඒක කියන්නේ සර් මේ සමුචිත ප්‍රතිශත සංඛ්‍යාතයේ මෙතනත් අපි හොයන්නේ මේ සමුචිත සංඛ්‍යාතයේ නෙමෙයි සංඛ්‍යාතය දාගෙන නේද මොකද්ද ටීචර් මෙතන සමුචිත ප්‍රතිශත සංඛ්‍යාතය හොයන්නේ කොහොමද අපි සාමාන්‍ය හොයන විදිහටම නේද? ඔව් සාමාන්‍ය හොයන විදිහට උඩට එකතු කරගෙන යන්න. නැත්නම් අපි අර මේ ප්‍රතිශතය ගන්න එකතු උඩට එකතු කරනකම් ගන්න කොටස පොඩ්ඩක් එතන හදපු විදිහ පැටලුණා කලින් කතර 90 බෙදීම 90 sorry 90 වැඩි කිව්වා. සමුචිත සංඛ්‍යාතය. එතකොට තීච අපි එනවනේ CF value එක full total value එක 90යි කියලා. එතකොට अणुमेदी පරකට අනේ වලක් කියලා දෙනකෝ ටික තියෙන හැටි පාසලේ දාන්න පුළුවන් මේ අර චතුත්ථකේ හොයපු එක ප්‍රස්තාර පොත ඩිස්ප්ලේ කරන්න පුළුවන්ද සර්
තිමිරස ප්‍රස්ථාර පොඩ්ඩක් දාන්න කියනවා මේ සර් කෙනෙක් පොඩ්ඩක් දානවද හිරන් සර් ඔව් කියන්නේ මිස් මේ දැන් අපිට යෝගිවිය ඒකේ හදන වගුවේ මධ්‍යගේ හොයා ගැනීම අනිවාර්යද ඒක අවශ්‍ය වෙනවද සමුච්චිත ප්‍රතිශතය අවශ්‍ය මේක අඳින්න අවශ්‍ය වෙන්නේ අපිට ලකුණුයි ෆ්‍රීකවන්සි එකයි එහෙන් දෙනවා ඊට පස්සේ කියුමුලේටිව් ෆ්‍රීකවන්සි එක එකතු වීගෙන යන සංඛ්‍යාතය ඕන සමුච්චිත සංඛ්‍යාතය ඊට පස්සේ නිගල් ලිමිට්ස් ටික ඕන වෙනවා real limits ටික ඕන වෙනවා real limits ටික ඕන වෙනවා ඊට පස්සේ ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය මෙච්චරයි එක්ස්ට්‍රාගීකින් තේරුමක් නැහැ හරි සර් අය කාලේ හිනම් හදන්න නැත්නම් දැන් මේමනේ දැන් ඔගිවියට ඕන real limits ටික ඔව් සර් යට x අක්ෂයට ඔව් එතකොට සංඛ්‍යාත බහුවස්රයට මධ්‍යාගය මොනාගේද පහළ සැබෑ ඒකට මැදගේ සැබෑ සීමාව නිසා අපි ගන්න එක නේද පන්ති ප්‍රාන්තර සැබෑ සීමාව ඉහළගේද පහළගේද කියලා මං අහන්නේ සැබෑ සීමාව ඉහළගේ ඔය ටික පටල ගන්න එපා එතකොට ජාල රේඛේට ඉහළ සැබෑ සීමාව ඔකට ඉහළ 5 කියන්න ඔගිවියට ඉහළ සැබෑ සීමා පොඩකින් සර් ඒක වෙනම ලියන්න ජාල රේඛේට හරි ජාල රේඛේට සහ ඔගිවියට ඉහළ සැබෑ සීමා සංඛ්‍යාත බහුවස්රයට මැදාගය සංඛ්‍යාත බහුවස්රයට හැර සංඛ්‍යාත බහුවස්රයට ප්‍රන්තිපාන්තරවල මැදාගේ තමයි සංඛ්‍යාත බහුවස්රයේ x අක්ෂයේ වෙන්නේ ඔගිවියටයි ජාල රේඛේටයි පන්ති පාන්තරවල සැබෑ සීමාවේ ඕ අවශ්‍ය වෙනවා පන්ති පාන්තර සැබෑ සීමා පළවෙනි එක පටන් ගන්න පහළ සැබෑ සීමාවෙන් ඊට පස්සේ සේරම ඉහළ සැබෑ සීමාවෙන් ලකුණු කරා සාමාන්‍යයෙන් x අක්ෂයේ අපිට කැම්පස් එකේ දෙන ප්‍රස්ථාරයේ බොහෝ දුරට ලකුණු 20න් හරි 30න් හරි පන්ති පාන්තරේ පටන් ගන්න. එතකොට හකුලවා අඳින්න පළවෙනි එකට හිස් තැනක් තියලා දෙවෙනි එකේ ඉඳලා ලකුණු කරලා පළවෙනි එකට පහළ සැබෑ සීමාව දාලා ඒකට මූල ලක්ෂයට යා කරන්න. එච්චරයි. 10න් 10ට තමයි ඉහළට යන්නේ. ඔගිවියේ අනිත් එකේ සංඛ්‍යාතයේ තියෙන විදිහ බලලා ඒකට අදාළව කාණ්ඩ බෙදා ගන්න. එච්චරයි.
එතකොට ඔගිවිය වගේම ජාල රේඛයේ තර මේ ඉහළ සැබැස්සීම අරගෙන පළවෙනි එක අපි අනුමාන කරලා ගන්න මේකට කොටුව ගන්න බෑනේ පළවෙනි එකට කොටුව ගන්න බෑනේ එහෙනම් පහළ සීමාවක් අවශ්‍යයිනේ ඒකේ පහළ සීමාවයි ඉහළ සීමාවයි ඊට පස්සේ අනිත් එකට අරකේ ඉහළ සීමාව අනිකේ පහළ සීමාව වෙනවනේ ඔටෝමැටිකලි අවසාන එකක් හොයා ගන්න වෙනවා අවසාන එක තමයි ඔව් මේ ජාල රේඛේට නම් ඉතින් අවසාන රේඛ අවසාන එක එනවනේ කොටුව හැදිලා අර මේ සංඛ්‍යාත බහුවස්රේට අවසාන පාඨාංකයක් හොයා ගන්න වෙනවා මුල් ලක්ෂයට සම්පාත කරන්න එච්චරයි හරි ඒක මුකුත් නෑ එකතු කරගෙන අර මැද අගයන් ටික බැලුවා මැද අගයන් දෙකක් අතර පරතරය බැලුවා අවසානයකට ඒ පරතරය එකතු කෙරුවා ඒ පැත්ත ගත්තා අනිත් පැත්තට අවසාන පරතරයට අරක එකතු කෙරුවා ඒක ගත්තා එච්චරයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමුද ඔතනම ඉහළට ගන්න අන්තර්චතුස්තක පරාසය Q3 මයිනස් Q1 75න් 25 අඩු කරන්න හරි සර් හරි දැන් ඩිස්නිවිස් මේ 2014 අටද ඔව් 14 අටයි එකට දාපු දාන තියෙන එකෙන් 14 දෙවෙනි ප්‍රශ්නේ. ඔය සෝරි 2014 අටවෙනි ප්‍රශ්නේ. 14 පහයි නම. 2005යි නම. කලබල වෙන්න එපා නිතා ටීචර් තවසරයක් චූටක් ගණනය කිරීම බලන්න තරහ නැතුව 11.5යි නමයක් එන්න ඕන. ඒක වටේල 11.6 තිබ්බට කමක් නැද්ද? අපිට මේ කලින් අපිට හොයන්න තියෙන්නේ මධ්‍යන්නේ මධ්‍යන්නේ හොයනවා නම් fx තියෙනවා නම් fx f value එකයි x value එක අපි හොයාගත්තොත් මධ්‍යගය f එක x වලින් වැඩි කරලා fx එක f එකෙන් බෙදුවා නම් ඒත් හරි summation of fx divide by n පද ගාන 75 35 100 න් බෙදපුවම 75.35ක් එනවා එහෙම නැත්නම් මේකට d value උපකල්පිත මධ්‍යන්නයක් හොයාගෙන ඒකෙන් ගියොත් ඒත් හදන්න පුළුවන් මේක ඔත්තේ ගානක් එන්නේ එතකොට ෆ්‍රීකවෙන්සි එක වැඩිම මධ්‍යාගයේ 77 77ට බිඳුවක් දාගෙන එතනින් අඟුලට 1 2 3 4 දාලා යටට 1 2 3 4 5 රින්න දාලා ඊට පස්සේ fd එක හොයලා fd fd හොයලා ඊට පස්සේ fd වර්ග හොයන්න
මම FB හොයලා තමයි අවශ්‍ය නම් FB වර්ග තියෙනවා ඒ නිසාද දන්නේ නැමගෙ වෙනස් වුනේ නේද සර් FB තීරු එකතුව කීයද කියලා කියන්න පුළුවන්ද එහෙම ආවේ මේ 75 3 5 සර් FD එකේ එකතුව 79 සර් මැදිනේ වෙනකොට ටීචර් ඩි අඩු කරලා ඉන් කියන ගත්තාම හරි නේද සර් මොකද්ද ටීචර් මැදිනේ ගන්නකොට සමේෂන් fx බෙදීම සමේෂන් එන්නේ කියන්නේ fx තීරුව එකතු බෙදීම මේ සංඛ්‍යාත තීරුව එකතු කියලා නේද සර් එන්නේ සමේෂන් fx බෙදීම n එහෙම නැත්නම් f දැන් මෙතන ගන්න වෙන්නේ f ෆ්‍රීකවන්සි කියන එක ෆ්‍රීකවන්සි දීලා තියෙනවා ගානේ 100යි කියලා එතකොට මධ්‍යාගයේ වැඩි කරන්න ෆ්‍රීකවන්සි එකක් එක්ක ඒක බෙදන්න ෆ්‍රීකවන්සි එක එච්චරයි FD වර්ගයක් උත්තරගෙන ඉන්නේ ආ සම්මතක ගමනේ ඉතින් ඔන්න මම අනික් ක්‍රමයට හදපු එකත් ෆොටෝ එකක් දාලා තියෙනවා group එකට ඒක කාට හරි display කරන්න පුළුවන් නම් මම මේක දැන් හරියට කෙනෙකුට එයාගේ දැන් මේ අනික් පැත්තට ඒක ඇංගල මේක ඍණ උත්තරයක් නෙන්නේ ඍණ බිඳුව දශම 3යි 3. එතකොට ඍණ බිඳුව දශම 3යි 3. දැන් මෙතන තියෙනවානේ වර්ග වර්ග ලකුණක් නැහැ. ඔය දාලා නැහැ. වාක්‍යයක් නැහැ නේ. 17 වාක්‍යයක් නැහැ නේ. 17 කියන ඔන්න අනික්‍රමයට හදපුවම මධ්‍යන්න එන එකයි එස් එක එන එකයි එස් හරි එස් ඩී හරි
ඔය ක්‍රම දෙකෙන් කොහොම හැදුවත් කමක් නැහැ. ඍණ ගාන වැඩි වරදිනවා නම් අනිත් පැත්තෙන් යන්න. F වර්ගය හොයාගන්න. තමන් පහසු ක්‍රමයකට දැන් ඊය අපි තව ගානක් හැදුවනේ ඔය D වර්ග අරගෙන. अपे यार गाना वैरदुनु पड़ी आगे वेना सुनु टीचर बेलुआ दहा दला पाही ना मैं आ वादे ओसे माटा वेलाती ने माँग ऐसा गये आटाई पहाने दागने दे ने मूली में दे ने पहाई आटे माँग आटाई पहा दागन हाँ ऐसे तो प्रश्न तीन देखो जनक सर मे मेतन अभी पुड टीचर्स मटा दिन पुलवा समार हेमोटम वर दिन डाउनलोड कर दिन पीटपातर हरियटम पीटपात අනිවාර්යෙන්ම ගාන හරියට පිටපත් කරගන්න දෙසරයක් ඒ රීඩින් ටික කියවන්න දෙසරයක්වත් බලන්න ටීචර්ස්ලා නැත්තම් මේ කියන්නේ ගානම වරදින්න පුළුවන් ඒක දෙපාරක්ම කරෙක්ෂන් කරගන්න අනිවාර්යෙන්ම ගාන හදන්න ඉස්සෙල්ලා මොකද ෆෝන් එකෙන් අපි බලන්නේ ඒ නිසා අනිවාර්යෙන්ම මේක කරගත්ත යුතුමයි ඒක වැදගත් උපදේශයක් අපේ ටීචර්ලා ඒක නම් ගානේ ෆ්‍රීකවන්සි එක 5 6 වගේ දැක්කොත් ඉවරයි ඉතින් මෙතනින් එහාට ලියනේවත් වැරදීනේ අවසන් මේ පහුගිය දවසක ඒක අවධානයේ මේ වැරදුනා වෙන එකක් මේ අද ලියාගෙන 38 දැක් වගේ ලියලා තියි 58 එහෙම එකක් වුණා ළඟදී මට මේ 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 අපි මේකෙදි මේකෙස අගයන් දෙක සංසන්දනය කරන්නද තියෙන්නේ මේ අගයන් දෙක පිළිබඳව මේ පොඩි විස්තරයක් කරන්න කියලා දීන්නේ හරි ඒක කියන්නේ සර් මෙහ මධ්‍යනිය සහ සම්මත අපගමනේ අගයන් භාවිතා කරමින් දත්ත සමූහය කෙටියෙන් විශ්ලේෂණය කරන්න आदेश वर्ग करती दान मेक मंग वर्ग कर मटावा बिंदु एकाई बिंदु अटाई नाम एक इतकोट मेके ना अवल अक्ना उत्तरी
අවුලක් නැහැ මිස් ඒක. එතන අර උඩ ඍණ දා ගන්න අර. ඍණ 33 ආදේශ කරලා තියෙන දැන්. ඔව් එතනට දා ගන්න. सर इतना बिंदु है जैसे मैं कॉल हार भी तो हूँ तो बिंदु है जैसे ना एक का ही दहा ही नहीं नया बटे वर्क कर ला आपको हम अभी ना मूड कर ली मूड में ना सक पे ना तुम्हारे चूड़ कर लेंगे ना दर ने ना हम दोनों ने एक बिंदु है जैसे मैं एक का ही बिंदु है अटाई नवय अट्टने हिंदा एक एक का केला दशमस्थान देख कर टारंती है ना එහෙම ගත්තත් හරි අර විදිහට ගත්තත් ඒ කියන්නේ දශමස්ථාන හතරම ගත්තත් එකක් එකතු කරනවද බින්දුව පහට වැඩි හින්දා එකක් එකතු කරනවද එහෙමයි හැමදෙරනේ හා ඒක එහෙම ආවෙ නැත්තත් හැමදෙරනේ මේ 0.1 0.8 9 තිබ්බා ඔය උත්තරේම එනවා 11.59 කියලා උත්තරේ එනවා එතකොට අර අනිස් අර අයි අයි වරහන් ඇතුලේ අර අන්න ඒක සූත්‍රය දන්නව නේද සිග්මා FD වේදීමෙන් අන්න අන්න ඒක දාන්න ඔව් ඒක ලේසි ඔකටත් වඩා ඒ කියන්නේ උපකල්පිත මැදේනේ හරහම නේද ඔව් ඔව් ඒක ගන්න අර ඍණ 33 දාලා හදන්න නමුත් මේ හැම දෙයකම අපට ප්‍රයක් තිබෙනවා ඒ තමයි එන්නත්